හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ එක් දින භාවනා වැඩසටහනේ ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. සියලු දෙනාම ඒ සඳහා තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බාසව සංවර පරියායං වෝ පික්කවේ දේසිස්සාමි. තං සුනාත සාදුකම් මනසිකරෝත වාසිස්සාමි තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මාතෘකා වශයෙන් තබා ගත්තේ භාගතුන් වහන්සේ මධ්‍යම නිකායේ නැත්නම් මජ්ක්‍ධිම නිකායේ සබ්බාස සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා අමතලා කරව ප්‍රකාශයක්. මේ සියලුම ආශ්‍රවයන් සංවර කරන ක්‍රමවේදය කුමක්ද කියලා මම මේ දේශනා කරන්න යන්නේ. ඒක හොඳින් සවන් දෙන්න කියලා බුදුරජාන් වහන්සේ කරන ඉල්ලීමක් තමයි මාතෘකා වශයෙන් තියාගත්තේ. ඉතින් අපි මේ එක් දින භාවනා වැඩසටහන් මාලාව සඳහා මේ කාලෙදී මාතෘකා වශයෙන් තියාගෙන ඉන්නේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවැනි සූත්‍රය. ඒ වගේමයි භාවනා කරන යෝගාවචරයෙකුට එකාතකින් බොහෝම හොඳ පදනමක් සකස් කරලා දෙන, නැත්නම් හොඳ ක්‍රමෝපායන් රැසක් කියලා දෙන සූත්‍රයක්. මොකද අපි සාමාන්‍යයෙන් භාවනාව ගැන දේශනා කරන, නැත්නම් භාවනාව ගැන කියවෙන විවිධාකාර සූත්‍ර දේශනාවන් විවිධ තැන්වල සංග්‍රහ වෙලා තිනවා, මේ විස්තර වෙලා තිනවා. දැන් මේ විශේෂයෙන්ම ආශ්‍රවයන් ශය කිරීම කියන්නේ එකාතකින් විපස්සනා භාවනාවේ තියෙන එක්තරා අන්දමකින් කියනවා නම් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රඥා ශික්ෂාව වඩද්දී කරන්න තියෙන ප්‍රධාන කාර්යය. එතකොට අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ දහම එක්තරා අන්දමකින් ත්‍රිශික්ෂාවක් වශයෙන් භාගතුන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ශීල ශික්ෂාවක්, සමාධි ශික්ෂාවක්, ප්‍රඥා ශික්ෂාවක් වශයෙන්. එතකොට අපි ශීල ශික්ෂාවේදී අපි දන්නවා අපේ මේ හිත දිහා බැලුවාම හිතේ තියෙන කෙලවරක් නැති කෙලෙස් ස්වභාවයන්. ඉතින් මේ කෙලෙස් ස්වභාවයන් අපිට එකපාරටම අයින් කරන්න බැරි නිසා, පිරිසුදු කරන්න බැරි නිසා, ඒ කෙලෙස් හරහා අපේ කය මෙහෙයවලා, ඒ කෙලෙස් හරහා අපේ වචනය මෙහෙයවලා වෙන්න පුළුවන් බොහොම බරපතල අකුසල් වලින් අපිව වළක්ව ගන්න අපි සීල ශික්ෂාවක් සමාදන් වෙනවා. මේ අපිම තේරුම් අරගෙන කරන සමාදන් වීමක්. ඉල්ලලා තමයි සමාදන් වෙන්නේ. මේ සීලේ වටිනාකම තේරුම් අරගෙන බොහොම ස්වකීය කැමැත්තෙන් ඉල්ලනවා, අනේ මට මේ සීලයක් දෙන්න, මේ සීලේ මාව සමාදන් කරවන්න කියලා ඔන්න අපි ඉල්ලලා සමාදන් වෙනවා. එතකොට මේක ආයේ අමුතුවෙන් මේ කාටවත් පේන්න කරන දෙයක්වත්, මේකෙන් ලාභ ප්‍රයෝජන ගන්නවත් කරන දෙයක් නෙමෙයි. මේකේ තියෙන වටිනකම තේරුම් අරගෙන, සීලයෙන් තමාට ලැබෙන ආරක්ෂාව තේරුම් අරගෙන, ඵල ප්‍රයෝජනේ තේරුම් අරගෙන, ආනිසංස තේරුම් අරගෙන කරන සමාදන් වීමක්. මොකද අපිට තාමත් බෑ, අපේ හිත නොහික්මුණ හින්දා, හිතේ තියෙන අශීලාචාර ස්වභාවයේ හින්දා තවමත් මේ කයෙන් වචනයෙන් සම්පූර්ණ වශයෙන්ම අකුසලයක් සිද්ධ නොවේවි කියලා අපිට තාම ස්ථිර නැහැ. ඒ නිසා අපි මේ සීලේ පිහිටක් හොයනවා. මොකද අන්න අපි සීලයක් සමාදන් වීම තුලින් සීලේ ආරක්ෂාවක් යටතටපත් වෙලා, ඒ අපි වටා නිකන් කඩුල්ලක් බැඳගත්තා වගේ, වැටක් බැඳගත්තා වගේ. එතකොට මෙන්න මේ වැට කියන සීමාව මත තමයි, ඒක පදනම කරගෙන තමයි අපි හික්මෙන්න පටන් ගන්න. මොකද මේ තරම් ප්‍රබලයි අපේ හිතවල තියෙන කෙලෙස් ස්වභාවය. ඇතැම් වෙලාවට අපි ඉන්නවා බොහොම මෛත්‍රී සහගතව, බොහොම තැම්පත් වෙලා අපේ හිත තියෙන ස්වභාවයන් තියෙනවා. නමුත් ඇතැම් වෙලාවට බොහොම දරනඩු වෙලා, බොහොම කෙලෙස් උත්සන්න වෙලා, බොහොම අශීලාචාර විදිහට හිත වැඩ කරන අවස්ථාවන් තියෙනවා. අන්න ඒ බඳු අවස්ථාවල තමයි විශේෂයෙන්ම මේ සීලය ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද ඒ වෙලාවට තමයි තමන්ට මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ, මම මේ බඳු සීලයක පිහිටලා ඉන්නේ, මෙන්න බඳු සීල් රකින්නවා කියලා මම පොරොන්දු වෙලයි තියෙන්නේ. මෙතෙක් කාලයක් මම මේ සීලය ආරක්ෂා කළා, ඇයි මම මේ දැන් මේක කඩා ගන්න කියලා අන්න තමන්ම පොඩ්ඩක් තමන් දිහා බැලිලා බලලා, අර මෙතෙක් කාලයක් බොහොම අමාරුවෙන් දුෂ්කරව රැකගත්ත සීලය තවදුරටත් මම රැකගන්න ඕන කියලා හිතේම එන උද්‍යෝගයකින්, හිතෙන්ම එන ඉල්ලීමක් හරහා තමයි අපි තවදුරටත් සීලය කඩන්න තිබිච්ච අවස්ථාවක් කඩන්නේ නැතුව අපි ආරක්ෂා වෙන්නේ. එක අතකින් හරි අමාරුයි, මොකද අපේ කෙලෙස් කියන්නේ ඕවා වැඩක් නැහැ කියලා.
මේ කාලේ ඔවා කරන්න බෑ කියලා. තමයි අපේ කෙලෙස් කියන්නේ. නමුත් අපි ඊට පටහැනිව මේ හිතට පටහැනිව යාමක්, හිතේ එන කෙලෙස් වලට පටහැනිව යාමක් තමයි ඒ කාතකින් අපි සීලේදිත් කරන්නේ. මොකද හිතෙන් අපි නිතරම කියන්නේ අකුසලයට දැමීමක් තමයි ඇතැම් වෙලාවට නුපුහුණු මනසකින් කරන්නේ. කෙසේ නමුත් අපි ටික ටික සිල්වත් වෙන්න සීලෙන් ආරක්ෂාව ලැබෙන්න අන්න හිතේ යම් සංවර වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න අපිට තේරෙනවා මේක මේ සීලයෙන්ම පමණක් කරන්න බෑ. හිතේ යම් පමණක එකඟතාවයකුත් හදා ගන්න සිද්ධ වෙනවා. මොකද දැනට තියෙන හිතේ බොහොම වික්ෂිප්ත ස්වභාවයක්, එකම අරමුණක මොහොතක්වත් ඉන්නේ නැති ස්වභාවයක්, නිරන්තරයෙන්ම අතීතය අනාගතය අසුරු කරමින් බොහොම පැටලිලි සහගත ස්වභාවයක් තමයි දැනට හිතේ තියෙන්නේ. මේ විදිහට නම් මේ හිත ගොඩ ගන්න බෑ. ඒ හින්දා මේ හිත හොඳමං හදා ගන්න ඕනේ. මේ හින්දා මම මේ හිත දමණය කරන්න ඕනේ. මේ හින්දා මේ හිත බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයට මම පොඩ්ඩක් හරි හික්මව ගන්න ඕනේ කියලා අන්න අපි අඩිය තියෙනවා සමාධි ශික්ෂාවට. අනේ සමාධි ශික්ෂාවදී අපිට හම්බ වෙනවා හිත එකඟ කරගන්න, හිත දමණය කරගන්න, යම්කිසි කුසල අරමුණක දිගු වේලාවක් පවත්වන්න අන්න අපි උත්සාහත් වෙනවා. ඒක ඉතින් අපි ටික ටික දියුණු කරගෙන යනවා. ඒ යම්කිසි පුජ්‍යලයකට ඒ උත්සාහය හරහා යම් පමණක හිතේ එකඟතාවයක් ඇති කරගන්න හම්බුණා නම් ඒ තත්ත්වයට දැන් විශ්වාසයෙන් යුක්තව පවත්වන්න පුළුවන් කියන හැඟීමක් තියෙනවා නම් අන්න ඒ හදාගත්ත සමාධිමත් බව එකඟතාවය පාවිච්චි කරන්න පුළුවන් මේ කය නිරීක්ෂණය කරන්න, වේදනාවන් නිරීක්ෂණය කරන්න, එහෙමත් නැත්නම් හිතම නිරීක්ෂණය කරන්න. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ විවිධ තැන්වලදී විවිධ ක්‍රමෝපායන් පෙන්ලා දෙනවා. කායानुපස්සනාව වශයෙන් ක්‍රම 14ක් පෙන්වනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඊට වේදනානුපස්සනාවක් පෙන්වනවා, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් වශයෙන්. ඒතොර භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ හිත හදන වැඩපිළිවෙල පෙන්ලා දීලා තියෙනවා. මොකද බුදුරජාන් වහන්සේගේ ධහම තුල මේ කයට වඩා හිතට තමයි මූලිකත්වයේ දීලා තියෙන්නේ. මොකද හිත පිරිසුදු වීමෙන් තමයි කෙනෙක් පිරිසුදු වෙනවා කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ. කය පිරිසුදු තබා ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් කය පිරිසුදු වුණ පමණින් කෙනෙක් පිරිසුදු වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියන්නේ මේ හිත පිරිසුදු කිරීමෙන් තමයි කෙනෙක් පිරිසුදු භාවයට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ හිත පිරිසුදු කරද්දී කෙනෙකුට තේරෙනවා මේකේ තියෙනවා එක එක මට්ටම් වල කෙලෙස්. ඒ කෙලෙස් බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මට්ටමේ කෙලෙස් තියෙනවා. හිතට ද්වේෂයක් ආවම හඳුනා ගන්න පුළුවන්. රාගයක් ආවම හඳුනා ගන්න පුළුවන්. ඒකෙත් ඇතැම් වෙලාවට අපි ඒ කෙලෙස් වලට යටත් වෙලා, කෙලෙස් වල වහලෙබ් බවට පත් වෙලා, කෙලෙස් වලට අහු වෙලා අර රකින්නවා කියලා පොරොන්දු වෙච්ච සීල්පද ටික කඩාගෙන යන අවස්ථාවක්, වීතික්‍රමණය වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒක තමයි පෘථග්ජන ස්වභාවය. මත තාමත් අපි උත්සාහත් උනාට ඇතැම් වෙලාවට වැරදිනවා. ඇතැම් වෙලාවට කෙලෙස් වලට පරදිනවා. එතකොට අන්න වීතික්‍රමණ මට්ටමකට යනවා. ඇතැම් වෙලාවට වීතික්‍රමණය නොවුනත් හිතේම කැකෑරි කැකෑරි තියෙනවා. හිතේම ද්වේෂ බරිතව තියෙනවා. හිත කැකෑරි කැකෑරි ද්වේෂයෙන් දැවිදැවි තියෙනවා. හැබැයි තාම කෙනෙකුට බැන්නේ නැහැ, පරුස වචනෙන් බැන්නේ නැහැ, මුකුත් කියන්න ගියේ නැහැ, ඔරවන්න ගියේ නැහැ, කයින් මුකුත් කරන්න ගියේ නැහැ, ගහන්න බනින්න ගියේ නැහැ. හැබැයි ඇතුලේ දැවෙනවා. එමත් නැත්නම් හිත රාගෙන් දැවෙනවා. හැබැයි මුකුත් තාමත් වීතික්‍රමණ මට්ටමකට ගියේ නැහැ. එහෙම නැත්නම් සිල්පද කඩන මට්ටමකට ගියේ නැහැ. හැබැයි ඇතුලේ තාම රාගෙ තියෙනවා. රාගෙත් දැවෙනවා. ඉතින් මේකට සාමාන්‍යයෙන් කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. හිතේ මතු පිටට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊටත් වඩා බොහොම සැඟවිච්ච ස්වභාවයක් තියෙනවා. ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා අනුසය කෙලස් කියලා. ඒක අපිට තේරෙන්නේවත් නැහැ. අපිට පේන්නේවත් නැහැ. අපි දන්නේවත් නැහැ මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා. එකාතකින් බැලුවාම බුදුරජාණන් වහන්සේගේ බොහොම සුවිශේෂී සොයා ගැනීමක් තමයි මේ අපේ හිත මේ අවස්ථාවේදී පිරිසුදුයි වගේ පෙනුනට, මේ වෙලාවේදී රාගයක් නැහැ, මේ වෙලාවේදී ද්වේෂයක් නැහැ, මේ වෙලාවේදී හිත පැටලලා නැහැ කියලා තිබුණට එතනින් සෑහීමකටපත් වෙන්න බෑ කියන කාරණේ. කියන්නේ අපි කතරම් මේ පොඩි කාලයක් දිගු කාලයක් වෙන්න පුළුවන් හිතේ කෙලෙස් නැහැ වගේ පෙනුනට, කෙලෙස් වල ක්‍රියාකාරීත්වයක් දැනෙන තරම් තිබුණේ නැති වුණාට ඒත් සැඟවිච්ච කෙලෙස් ඒ අවස්ථානුකූලව මතු වෙන්න පුළුවන්. ඒකයි මෙතන තියෙන එකතකින් තියෙන භයානකත්වය. මොකද ඒ නිසා අපිට අපි ගැන හරි අමාරුයි එකපාරටම තක්සේරුවක් දෙන්න. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි නෙක්ඛම්ම සුඛයක් ලැබුවයි කියලා,
ඇතැම් වෙලාවට මහනකමක් ලැබුවයි කියලා බොහොම විවේක ස්ථානයක ඉන්න පුළුවන් වුණයි කියලා හිතේ දැන් කෙලෙස් මේ අවස්ථාවේදී නැහැයි කියලා සෑහීමකටපත් වෙන්න එපා කියනවා සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ෂේ කළා නැත්තම්. එහෙනම් බුදුරජාණන් වහන්සේ අන්න පෙන්ලා දෙනවා අපිට සාමාන්‍යයෙන් නොවැටහෙන පැත්තක් ඒ තමයි අපේ හිතවල තියෙන සැඟවිච්ච එහෙම නැත්තම් නිදිගත් කෙලෙස්වල ස්වභාවය. අන්න ඒ නිදිගත් සැඟවිච්ච කෙලෙස් තමයි අපි මේ සබ්බාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විවිධාකාර ක්‍රම හරහා කොහොමද දුර්වල කරන්නේ කොහොමද ප්‍රහාණය කරන්නේ හටගත් ඒවා කොහොමද දුරු කළා දාන්නේ මේ විදිහට විවිධාකාර පැතිවලින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ නිසා තමන්ගේ හිත ගැන හොයන තමන්ගේ හිත ගැන සැලකිලිමත් වෙන කෙලෙස් එක්ක බොහොම ද්වන්ද සටනක් කරන යෝගාවචරයෙකුට සබ්බාසව සූත්‍රය කියන්නේ ඒ නිසා බොහොම ප්‍රබල අවි සහිත ආයුධ ගබඩාවක් වගේ. ඉතින් මේකේ ප්‍රබල ආයුධ හතක් පෙන්ලා තියෙනවා. ඉතින් අපි දීර්ඝ කාලයක් තිස්සේ දැන් මේ ආයුධ එකින් එක අරන් විස්තර කරනවා. පළවෙනි ආයුධයේ වශයෙන් නැත්නම් පළවෙනි උපක්‍රමයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දස්සනා පහතබ්බා. දැන් අපි සාමාන්‍යයෙන් හරි කැමති මොනවා මොනවා හරි හිත හිතා ඉන්න. එක්කෝ අතීතයට පැටලලා හිත හිතා ඉන්නවා කරපු කියපු දේවල් කල්පනා කර කර ඉන්නවා. එහෙම නැත්නම් අනාගත සිහිනමවමින් අනාගතයේදී මෙහෙම කරනවා අරම කරනවා කියලා සිහිනමවමින් ඉන්නවා. ඉතින් මේක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. අපිට කායික වශයෙන් එහෙම නැත්නම් වචනයෙන් යමක් කරන්න නැත්නම් අපි හරිම කැමති මොනවා හරි කල්පනා කර කර ඉන්න. බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ වගේ ඔහේ ඉබාගාතේ කල්පනා කර කර ඉඳීම හරහා පුදුම විදිහට අපි වල්මත් වෙන ස්වභාවයක් තියෙනවා. අපේ හිතේ නූපන්න කෙලෙස් නැත්නම් නූපන් ආශ්‍රව උපදිනවා අපි මෙන්න මේ විදිහට නිකන් වල්මත් වෙලා හිතට කැමති කැමති විදිහට හිතන්න ඉඩ හැරීම හරහා. මොකද අපේ හිත හරි කැමති හිත හිතා ඉන්න. අපිට තේරෙනවා මේ හිතයිම හරහා හිතටම හානි සිද්ධ වෙන බව තේරෙනවා. ඒත් පුරුද්දට හිතනවා. දැන් මෙලාවට හරිම ශෝකජනක දෙයක් නැවත නැවත මතු කර කර නැවත නැවත මතු කර කර හිතනවා. ඒ හරහා පුදුම විතර හිත සන්තාපයට පෙදීමටපත් වෙනවා. අපිටම තේරෙනවා මේ අපිම කරගන්නා වින්නහියක් කියලා. ඒත් අමාරුයි වළක්වන්න. ඇතැම් වෙලාවට අපිම හිත හිතා අපිම පැටලෙනවා. අපිම හදාගත්ත චිත්‍රපටි අපිම රඟපානවා, අපිම රැවටෙනවා, අපිම ඒ හරහා මුලාවෙන් මුලාවටපත් වෙනවා. නමුත් මේ தත්වය පවා එකපාරටම අපිට වළක්ව ගන්න අමාරුයි. ඒ තරම් මේ කෙලෙස්වල තියෙනවා පුදුම විදිහට පොළඹවන ස්වභාවය. හිත දිහා බලන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ කොයි තරම්නම් මේ හිතේ කෙලෙස් කියන ස්වභාවය කොයි තරම්නම් වංචනිකද. කොයි තරම්නම් අපි ඒ තුලට ඇද බැඳ ගන්නවද කියන කාරණය තේරෙන්නේ හිත දිහා බලන්න පටන් ගත්ත කෙනෙකුට. එතකොට සාමාන්‍යයෙන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන එක පාරටම හිත දිහා බලන්න යන්න එපා. මේ කයත් එක්ක යාළු වෙලා කයත් එක්ක කටයුතු කරමින් මුලින් කායානුපස්සනාවෙන් හැකි පමණ ශක්තිමත් වෙන්න. කායානුපස්සනාව හරහා හිතේ සතිය හොඳට දියුණු කරගන්න. ඊළඟට කැමතිනම් ඔන්න වේදනානුපස්සනාව හරහා හොඳට හිතේ සතිය සම්පජඤ්ඤේ දියුණු කරගන්න. අන්න ඒ විදිහට හොඳට තහවුරු වෙච්ච සතිමත් භාවයක් සහිතනම් තහවුරු වෙච්ච සතිමත් භාවයක් තියෙන බව Tamanට දැන් දැනෙනවා නම් අන්න ඊළඟට තමයි බුදුහාමුදුරුව අනුමත කරන්නේ හිත දිහා බලන එක. මොකද ඒ හිත ඒ තරමට වංචනිකයි. හිතේ තියෙන ගති ස්වභාවයන්, හිතේ පහළ වෙන කෙලෙස් ස්වභාවයන් ඒ තරමට හරිම හිතා ගන්න බැරි තරම් හරිම කූට උපක්‍රම සහිතයි. ඇතැම් වෙලාවට බොහොම හොඳ මූණක් දාගෙන ඇතුලේ තියෙන්නේ බොහොම සැඟවුණු මූණක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් මෙත්තා මුඛේන රාගෝ වංචේති කියලා කියනවා. දැන් මේ මෛත්‍රී ස්වરૂපයෙන් ඇතුලේ තියෙන රාගේ. රාගේ යට තියාගෙන එළියට පෙන්වන්නේ මෛත්‍රී සහගත බව. ඇතැම් වෙලාවට ඇතුලේ ද්වේෂය තියාගෙන එළියට පේන්න තියෙන කරුණාව. ඔන්න ඔය වගේ හරිම ව්‍යාජ විදිහේ ස්වභාවයක් අපේ හිතවල තියෙනවා. ඒ නිසා මේ හිතේ තියෙන මේ ව්‍යාජ ස්වභාවයන් හොඳින් නිවැරදිව හඳුනා ගනිමින් ඒවට ප්‍රහාර දෙනවා කියන එක හරිම සූක්ෂමව කළ යුතු වැඩක්. ඒ නිසා සීල ශික්ෂාව සමාධි ශික්ෂාවට වඩා ප්‍රඥා ශික්ෂාව ඇත්ත වශයෙන්ම කියනවා නම් බොහෝම පරිස්සමෙන් කළ යුතු දෙයක්. කලබලේ ආවට ගියාවට යුහුසුලුව ඉක්මනින් හදිස්සියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
නිසා ප්‍රඥා ශික්ෂාවේ වර්ධනය වෙන්න සෑහෙන කාලයක් ගත වේවි. නිසා බොහෝම ඉවසීමෙන් බොහෝම පරීක්ෂාකාරීව තමන් වෙතටම නැඹුරු වෙලා බොහෝම නිහතමානීව යා යුතු ගමනක් තමයි ප්‍රඥා ශික්ෂාවේදී තියෙන්නේ. නිසා විපස්සනා භාවනාවට නැඹුරු වෙච්ච යෝගාවචරයෙක් බොහොම පොළවට බැහැලා ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. මොකද ඇතැම් වෙලාවට සීලයක් රකින්නකොට කෙනෙක් පුජ්‍යලෙක් බවට පත් වෙලා තමයි මේ දේ කරන්නේ. ආ මම සීල් රකින්නවා මම දැන් සිල්වන්තයි කියලා ඒ හරහා ආත්මීය ස්වභාවයක් හැදෙනවා. ඒකත් වරදක් නෑ. මොකද මුලදී අපිට සත්පුරුෂේක් කියලා අන්න පුජ්‍යල ස්වභාවයක් ආරෝපණය වෙනවා. මම දැන් සත්පුරුෂේක් මම දැන් සිල්වතෙක් බවට පත් වෙනවා. ඒ හරහා තමයි පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් සමාධිමත් හිතක් හදද්දිත් එතනත් තියෙනවා යම් පුජ්‍යල ස්වභාවයක් තියෙනවා. ආ දැන් මට සමාධියක් තියෙනවා. ආ දැන් මගේ හිතේ සමාධිමත් බවක් තියෙනවා. මගේ හිතේ දැන් ඔන්න මේ සමාධිය තියෙනවා කියලා තාමත් ඉන්නේ මමත්වයක් සහිතව. හැබැයි ටික ටික ප්‍රඥා ශික්ෂාවේ දුරක් ගමන් කරනකොට අන්න හිතේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි කෙනෙක් තේරුම් ගන්නේ අන්න අනාත්ම ස්වභාවය. දේවල් වල තියෙන අස්සාර ස්වභාවය නැත්නම් නිස්සාර ස්වභාවය. මෙතන සත්වපුද්ගල ස්වභාවයක් නොමැති ගතිය. මෙතන මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන ස්වභාවය. මේව වැටහෙන්න වැටහෙන්න තමයි අර ආරෝපණය කරගත්ත පුද්ගල භාවය, සත්ව ස්වභාවය, මමත්වය ටික ටික මැකිලා මැකිලා දුර්වල වෙලා යන්නේ. ඉතින් මේක පරිස්සමෙන් කරන්න තියෙන කාරණාවක්. එතකොට ඒ කාරණාවේදී තමයි ඇත්තටම කෙනෙක් නිහතමානී වෙන්න ගන්නෙ. පොළවේ ඇවිදින්න පටන් ගන්නෙ. පොළවට බැහැලා ජීවත් වෙන්න පටන් ගන්නෙ විශේෂයෙන්ම ප්‍රඥා ශික්ෂාවේදී. එතකොට මේ දසනා පහතබ්බා කියන කොටසදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කොහොමද මේ හිතට කැමති කැමති දේවල් හිතන්න ඉඩ නොදී මමත්වය, පුජ්‍යල ස්වභාවය, ආත්ම ස්වභාවය වර්ධනය වෙන විදිහට හිතන්න නොදී කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වර්ධනය වෙන ස්වභාවයට හිතන්න නොදී කොහොමද මේ හිතේ ආශ්‍රව දුරු වෙන ස්වභාවයට හිතන්නේ? එතකොට කෙනෙක් දැනගන්න ඕනේ මොනව හිතුවොත්ද හිතේ ආශ්‍රව දුරු වෙන්නේ? එහෙම නැත්නම් මොන ආකාරයට හිතුවොත්ද හිතේ ආශ්‍රව දුරු වෙන්නේ? එහෙමත් නැත්නම් මොන ආකාරයට හිතුවොත්ද ආශ්‍රව වැඩෙන්නේ? එතකොට මේ හිතන දේ ගැන අපි සැලකිලිමත් වෙන්න වෙනවා. මානසිකාර කරන දේ ගැන අපි සැලකිලිමත් වෙන්න වෙනවා. නිසා අපි දැනගත යුතුයි කුමක්ද මානසිකාර කළ යුත්තේ, කුමක්ද මානසිකාර නොකළ යුත්තේ. යම් අවස්ථාවක අපි මොකක් හරි හිත හිතා යනකොට කලින් නොතිබිච්ච රාගයක් ඔන්න මතුවලා එනවනම් ඒ කියන්නේ අපි අයෝනසෝ මානසිකාරයක් තමයි කළා තියෙන්නේ. අපි මොකක් හරි හිත හිතා ඉන්නකොට කලින් නොතිබිච්ච ද්වේෂයක් දැන් මතුවලා එනවනම් ඔන්න අපි අයෝනසෝ මානසිකාරයක් කළා තියෙන්නේ. කලින් බොහොම සාන්තදාන්තව කොහෙවත් පැටලිච්ච නැතුව තිබිච්ච හිතක් අපි මේ මොකක් හෝ හිතන්න පටන් අරගෙන ඒ ඔස්සේ හිතාගෙන යද්දි ඔන්න පැටලෙන්න පටන් ගන්නවා නම් අන්න අපි අයෝනිසෝ මනසිකාරයක් තමයි කරලා තියෙන්නේ. අන්න අපි තේරුම් ගන්න ඕනේ නූපන් ආශ්‍රව උපදිනවා නම් දැන්. මේ කියන්නේ දැන් අපි කරලා තියෙන අයෝනිසෝ මනසිකාරයක්. ඒ වගේමයි දැනටමක් හරි ආශ්‍රවයක් ඉපදිලා තියෙනවා. හිතේ රාගයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා, පැටලිච්ච ගතියක් තියෙනවා. අපි තවදුරටත් හිතීම හරහා මේ පැටලිච්ච ගතිය, මේ ද්වේෂ බරිත ගතිය, මේ රාග බරිත ගතිය වර්ධනය වෙනවා නම් ඒ කියන්නේ අපි තාමත් ඉන්නේ වැරදි ක්‍රමයක හිතීමක්. තවමත් කරන්නේ අයනුසෝ මනසිකාරය. අන්න අපි තේරුම් ගන්න ඕනේ. අපිම තේරුම් ගන්න ඕනේ දැන් හිත මොන ආකාරයෙන්ද? හිතේ තිබිච්ච රාග ගතිය අඩු වෙනවද මේ කරගෙන යන වේදේ හරහා? නැත්නම් රාග ස්වභාවය වැඩි වෙනවද? හිතේ තිබුණ ද්වේෂ බරිත ගතිය අඩු වෙනවද වැඩි වෙනවද? හිතේ තිබිච්ච පැටලිච්ච ගතිය අඩු වෙනවද වැඩි වෙනවද? මේ දිහා බලලා මේ දිහා පරීක්ෂාකාරී වෙලා තමයි අපිට තීරණය කරන්න වෙන්නේ මම දැන් හිතන ආකාරයෙන් නිවැරදිද නැත්නම් වැරදිද. අපිට තේරෙනවා නම් අපි හිතන ආකාරයේ වැරදි මේ යන රටාව අනුව ගියොත් තවත් රාගේ වර්ධනය වෙනවා, තවත් ද්වේෂේ වර්ධනය වෙනවා, තවත් මෝහේ වර්ධනය වෙනවා කියලා Tamanට තේරෙනවා නම් අන්න අපි හැකි ඉක්මනින් ඒ හිතන රටා වළක්ව ගන්න සිද්ධ වෙනවා. මේක මේ කවුරුත් ඇවිල්ලා අපිට කියලා දෙන දෙයක් නෙමෙයි මේ වෙලාවේදී අපි අපිම හිතගෙන අවධානෙන් ඉඳිමින් තේරුම් ගත යුතු දෙයක්. ඒකයි අපි චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට නැඹුරු වෙච්ච යෝගාවචරයේක් හිතගෙන සෑහෙන අවධානෙන් ඉන්න අවශ්‍ය වෙනවා. ඒක මේ භාවනා කරන කාල පරිච්ඡේදී පමණක් නෙමෙයි උදේන් අවදි වෙච්ච මොහොතේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම්ම හිතගෙන යම් අවධානයක් තියාගන්න සිද්ධ වෙනවා.
මොකද අපි බාහිර වැඩ කටයුතු වල නිරත වෙද්දි තමයි කෙලස් හටගන්නේ. නැත්නම් මේ හොඳට පළබ් බැඳලා වාඩිලා දැන් කෙලස් එයි කියලා වාඩිලා ඉඳද්දි සමහරකට කෙලස් මතුවෙන්නේ නැහැ. නමුත් අපි අනිත්‍යයත් එක්ක යම් යම් ගනුදෙනු කරනකොට අනිත්‍යයත් එක්ක යම් යම් කටයුතු වල යෙදෙනකොට අන නූපන් කෙලස් මතුවෙන්න පුළුවන්. ඒත් එක්කම අපි හිතන්න පටන් ගන්නත් පුළුවන්. ඔන්නේ අවස්ථාවේ තමයි අපි හිත ගැන සැලකිලිමත් වෙන්න වෙන්නේ. දැන් මේ හිතන රටාව අනුව අලුතෙන් කෙලස් උපදිනවද? උපන් කෙලස් තව වර්ධනය වෙනවද? අන්න එහෙමනම් මම මේ හිතන රටාව වැරදි. අන්න අපිම තේරුම් ගත යුතු වෙනවා. පින්වත්නි අපි මේ තරම් අපේ හිතේ මේ හිතන රටාව හරහා කෙලස් වැඩි වෙනවය, නූපන් කෙලස් උපදිනවය කියලා තේරුම් ගන්න තරම් අපි කොයිතරම් නම් නිහතමානී විය යුතුද? මොකද මේ අපිම එක්ක අපි යන ගමනක් තියෙන්නේ. මෙතෙන්ට බුදුරජාණන් වහන්සේ හෝ වෙනත් කෙනෙක් ඇවිල්ලා අපේ හිත දිහා බලලා හිතන රටාව වෙනස් කරන්න කියලා බාහිරින් උපදෙස් දෙන්නේ නැහැ. අපිම අපිට උපදෙස් දිය යුතු වෙනවා. අපිම අපේ හිත රැකගත යුතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අත්‍යවශ්‍ය නම් හිතන්න, චතුරාර්ය සත්‍ය ගැන හිතන්න කියලා කියනවා. දැන් මේ හිතේ දුකක් තියෙනවද? දැන් මේ කායික වශයෙන් යම් ආතතියක් මතුවලා තියෙනවද කියලා අන්න අපේ දැන් හිතේ තත්වය දිහා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. දැන් මේ හිත ආතතිගත වෙලාද? හිතේ කෙලෙස් පහළ වෙලාද? හිත ආතතිගත වීම හරහා කයත් ආතතිගත වෙලාද කියලා අන්න එකාතකින් අපි ආපස්සට බැලලා අපි දිහාම බලලා අපි තේරුම් ගන්නවා මේ හිතේ මේ කයේ යම් දුක් ස්වභාවයක් තියෙනවද? දුක් ස්වභාවයක් තියෙනවා නම් ඒකෙන් පැනලා යන්න හදනවා වෙනුවට කොහොමද මේ දුක හට අරගෙන තියෙන්නේ? මොකද්ද මේකට හේතුව? දුකට හොන්න මුහුණ දෙනවා, දුක තේරුම් ගන්නවා, දුක හොඳට අවබෝධ කරගන්නවා. මොකද්ද මේකට හේතුව කියලා අන්න එතකොට තමයි වැටහෙන්නේ. දුක්ඛ සමුදයක් අන්න එතකොට වැටහෙනවා. එතකොට දුක්ඛ සමුදයක් තේරුණා නම් මොකක් හින්දාද මේ දැනට මතුවලා තියෙන ආතතිය ඇති වෙලා තියෙන්නේ කියලා තමන්ට තේරෙනවා නම් අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන් ආ මොකක් හරි දෙයක් මම කැමැත්තෙන් ඉන්නවා, මොකට හරි දෙයකට මම ආසාවෙන් ඉන්නවා, බැඳිලා ඉන්නවා, දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා, දැනට සිද්ධ වෙන දෙයට වඩා වෙනස් විදිහකට මම බලාපොරොත්තු වෙනවා, මම යමක් ඉල්ලනවා කියලා අන්න විවිධාකාර හේතුන් දුක්ඛ සමුදයක් අපිට වැටහෙන්න පුළුවන්. මෙන්න මේ බඳු දුක්ඛ සමුදයක් දුකට හේතුවක් වැටහුණා නම් අන්න බුදුහාඳුරෝ කියන අන්න පහතබ්බ අන්න ඒක අයින් කරන්න, අතහැරලා දාන්න. අන්න ඒ දුකට හේතුව අතහැරියා නම් අන්න හිතේ ඒ මොහොතේම අන්න කෙනෙකුට අත්දක ගන්න පුළුවන් ආතතියේ අඩුවීමක්, දුකේ අඩුවීමක්, හිතේ තිබිච්ච ශෝකයේ අඩුවීමක්, වැළපීමේ අඩුවීමක්, දුම්නසේ අඩුවීමක් අන්න තමන්ටම තේරෙන්න ඕනේ. අන්න තේරෙනවා නම් අන්න දුක අඩු වෙලා ආතතිය දුරු වෙලා අන්න නැවතත් හිත සාමකාමී වීමක්, හිත නැවතත් සිසිල් වීමක්, පැටලිල වලින් අඩු වීමක්, හිතේ නිදහස වැඩි වීමක්, හිත නැවතත් තමන් වෙතට පැමිණීමක්, හිත නැවතත් සැහැල්ලු වීමක් අන්න කෙනෙකුට අත්දක ගන්න පුළුවන්. ඉතින් මේක නැවත නැවත අපි දිහාම ප්‍රත්‍යවේක්ෂා කර කර බල බලා නැවත නැවතම කිරීම තමයි බුදුරජාන් වහන්සේ අගය කරන්නේ අනම්මනං වල්පල් හිත හිතා ඉන්නවට වඩා. ඒ නිසා බුදුහාමුදුරු කියන මේ විවිධාකාර අනවශ්‍ය දේවල් නැවත නැවත හිත හිතා ඉන්නවා වෙනුවට ඒවා අයෝනිසෝ මනසිකාරයේ බව තේරුම් අරගෙන යමක් හිතන්න අවශ්‍ය නම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ප්‍රායෝගිකව තමන් තුළටම යොදලා අන්න මෙනෙහි කරන්න කියලා කියනවා. අන්න ඒක දසනා පහතබ්බා කියන කොටස ඇතුලේ බුදුහාමුදුරුව පෙන්ලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අන්න සංවරා පහතබ්බා. දැන් අපි ඉඳුරන් සංවර කරගත්තේ නැත්නම් දැන් මේ අපි තුළම කෙලවරක් නැති අප්‍රමාණ ස්වභාවයක් දැනටමත් කෙලස් ගොන්නක් තියෙනවා. අපි ඉඳුරන් සංවර කරගත්තේ නැත්නම් අර දැනට තියෙන කෙලස් ගොන්නට එළියෙන් තව තව කෙලස් එකතු වෙනවා. ඇහැ අරගෙන ඉඳද්දි ඇහැ හරහා කෙලස් එකතු වෙන්න පුළුවන්. අලුතෙන් කෙලස් ඇවිස්සෙන්න පුළුවන්. කන හරහා එන විවිධාකාර ශබ්ද තුලින් අලුතෙන් කෙලස් අවදි වෙන්න පුළුවන්, නූපන් කෙලස් අවදි වෙන්න පුළුවන්, උපන් කෙලස් වැඩි වෙන්න පුළුවන්. තිමුණ කෙලස් ස්වභාවයට වඩා ප්‍රමාණයට වඩා අලුතෙන් වැඩි කෙලස් ප්‍රමාණයක් එකතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කෙනෙක් තේරුම් ගන්නවා මෙන්න මේ ඉඳුරන් පරිහරණය කරද්දී සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා අන්න සංවරා පහතබ්බා සංවර වීම අවශ්‍ය වෙනවා.
ඇහැ පිනු තිබුණ පමණට ඇහැ පිනවන්නේ නැහැ. කන තිබුණ පළියට කන පිනවන්නේ නැහැ. දිව තිබුණ පළියට දිව පිනවන්නේ නැහැ. නාසය තිබුණ පළියට නාසය පිනවන්නේ නැහැ. කය තිබුණ පළියට කය පිනවන්නේ නැහැ. තමන් තේරුම් ගන්නවා දැන් මේ යන ගමන පරිස්සමෙන් යන්න වෙනවා. හිතේ දැනටමත් කෙලෙස් මහා ගොන්නක් තියෙනවා. තමන්ට මේක වැටහෙනවා. ඉතින් මෙහෙම කෙලෙස් ගොන්නක් තියෙද්දි තව තව ඇතුළට කෙලෙස් දාගත්තොත් කවද්ද මේක ඉහලා ඉවර කරන්නේ? මේක හිඳින්නේ කවද්ද? කෙලෙස් වල ෂේවීමක් කවද්ද සිද්ධ වෙන්නේ? තමන්ටම තේරෙනවා මේක. හරියට නිකන් අපි ගැඹුරු මුහුදක යද්දි නැත්නම් ගඟක යද්දි අපි යන ඔරුවේ නැත්නම් බෝට්ටුවේ හිලක් හටගත්තොත් සිදුරක් හටගත්තොත් ඒකෙන් වතුර එන්න ගන්නවා. දැන් මේ ඇතුළට එන වතුර ටික අයින් කරන්න නැතුව නැත්නම් ඒ ඇතුළට එන වතුර ටික එන එක වලක්වන්නේ නැතුව අපි කොයිතරම් මේ ඇතුලේ තියෙන වතුර ටික හිස් කරන්න ගත්තත් මේක ඉවරක් වෙන්නේ නැහැ. ඉහළ අවසන් කරන්න බෑ. මොකද තවමත් ඇතුළට වතුර එනවා පිටින්. එහෙනම් අපි මුලින්ම ඇතුළට පිටින් වතුර එන එක වලක්වන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි අපි හැකිපමණ උත්සාහවත් වෙන්න වෙනවා දැනට තියෙන කෙලෙස් ප්‍රමාණයට අලුතෙන් කෙලෙස් එකතු කරගන්නේ නැතුව ඉන්න. අන්න එතෙන්දී අපිට මේ සංවරා පහතබ්බා කියන එක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වන පටිසේවනා පහතබ්බා. දැන් අපිට නිකන් ඉන්න බෑ. අපි මිනිස්සෙන් වශයෙන් ජීවත් වෙන මිනිස්සෙක් වශයෙන් අපිට විවිධාකාර දේවල් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. ගෙයක් දොරක් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට වාහනයක් පරිහරණය කරන්න සිද්ධ වෙනවා. නැත්නම් අපිට රැකියාවන් වල නිරත වෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ගමන බිමන යන්න සිද්ධ වෙනවා. කෑම් බීම් ගන්න සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම පරිහරණය කරද්දී අපි නුනුවණින් පරිහරණය කරොත් බොහොම මෝඩ විදියට පරිහරණය කරොත් මේ අපි පරිහරණය කරන දේවල් හරහා කෙලෙස් උපදිනවා. අපි කෑමක් කනකොට බොහොම කෑදරකමකින් පන්න පටන් ගත්තොත් තව තව මේකේ තණ්හා වැඩෙන විදියට කන්න පටන් ගත්තොත් ඔන්න ඒ හරහත් කෙලෙස් වැඩෙනවා. අපි ඉන්න ගේ ගැන අපි ලොකු මාන්නකින් ඔන්න අපි කටයුතු කරන්න ගත්තොත් අන්න ඒ හරහත් කෙලෙස් වැඩෙනවා. අපි කරන රැකියාව ගැන උඩඟු වෙලා ඒකෙන් අනිත් අයව මැඩපවත්මින් ඔන්න ඒ කටයුතු කරන්න හැදුවොත් ඔන්න ඒ හරහත් කෙලෙස් වැඩෙනවා. ඉතින් මේ වගේ අපි එදිනෙදා පරිහරණය කරන දේවල් හරහාත් කෙලෙස් වැඩෙනවා. ඉතින් කෙනෙක් තේරුම් ගන්නවා කොහොමද මේ මම පරිහරණය කරන දවසේ පරිහරණය කරන දේවල් ටික හරහා කෙලෙස් වඩා ගන්න නැතුව ජීවත් වෙන්නේ කොහොමද? එයා හින්ද කල්පනා කළා මම කොහොමද මම මේ ආහාර ටික ගන්නකොට අලුතෙන් හිත කෙලෙසෙන් නැති වෙන්න මේ ආහාර ටික ගන්නෙ කොහොමද? කොහොමද මම gedara තියෙන දේවල් පරිහරණය කරද්දි gedara ඇසුරේ මං ජීවත් වෙද්දි කොහොමද මම මේ ගේ නිසා හිතේ කෙලෙස් හදාගන්න නැතුව ඉන්නේ? කොහොමද මම වාහනයකට නැගලා යනකොට මේ වාහනය පරිහරණය කරද්දි ඇතුලේ කෙලෙස් හදාගන්න නැතුව ඉන්නේ කොහොමද? මම ඇඳුම් පැළඳුම් අඳිනකොට ඒ හරහා මම ඇතුලේ කෙලෙස් හදාගන්න නැතුව වර්ධනය කරන්න නැතුව ඇඳුම් අඳින්නේ කොහොමද? අන්න කෙනෙක් මේවා ගැන සැලකිලිමත් වෙනවා. අන්න බුදුහාමුදුරුව මේකට පටිසේවනා පහතබ්බා කියලා කියනවා. අපි තේරුම් ගන්නවා ඇයි අපි ගෙයක් පරිහරණය කරන්නේ? ඇයි අපි ඇඳුමක් පැළඳුමක් අඳින්නේ? ඇයි අපි ආහාර අනුභව කරන්නේ? ඇයි අපි වාහනයක් පරිහරණය කරන්නේ? ඉතින් මේ විදිහට අපි ප්‍රයෝජනේ සලකලා කටයුතු කරනවා නම් ඊටත් එහාට යක් ගැඹුරකට ගිහිල්ලා මෙතන මේ පරිහරණය කරන කෙනෙක් පුද්ගලයෙක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙතන ධාතු ස්වභාවයක් තියෙන්නේ. එළියේ තියෙන්නේ ධාතු ස්වභාවයක්. මෙතන මේ ධාතුන් හා ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ කියලා ඕනනම් අපිට ඒ දෘෂ්ටි කෝණයෙන් හරි බලලා අපිට පුළුවන් නම් මේ අපි පරිහරණය කරන දේවල් හරහා හිතේ ඇතිවන කෙලෙස් හටගන්නේ නැති වෙන්න කටයුතු කරන්න අන්න පටිසේවනා පහතබ්බා කියලා බුදුරජාණන් වහන්සේ අන්න තවත් පැත්තක් පෙන්ලා දෙනවා. දැන් පින්වත් මේවා හරිම ප්‍රායෝගික දේවල් මේ කතා කරලා තියෙන බුදුහාමුදුරුවෝ. මේවා මේ එකක් කළා අනිත් එක බැහැර කරන දේවල් නෙමෙයි. මේ හැම දෙයක්ම මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන හැම උපක්‍රමයක්ම අපිට දවසේ විවිධ අවස්ථාවන් වලදී ප්‍රයෝජනට ගන්න වෙනවා. ඇතැම් වෙලාවට අපි තේරුමක් නැතුව කල්පනා කර කර ඉන්නවා. අන්න අපිට මතක් වෙනවා නම් බුදුහාමුදුරුවෝ කොහොමද මේ දසනා පහතබ්බා කියලා එකක් උපක්‍රමයක් කියලා තියෙනවා නේද කියලා අපිට මතක් වෙනවා නම් අන්න අපි අර ඉබාගාතේ කල්පනා කර කර ඉන්නවා වෙනුවට අපි ඒ යන ප්‍රපංච ගති හිතේ ගෙතන කතාව අඩු කළා සමනය කළා ප්‍රපංච සමනයට අන්න අපි උත්සාහයක් දරමු. අපි මොනවා හරි දෙයක් බල බලා නූපන් කෙලෙස් උපදවමින්
රාගබරිතව දේශබරිතව ජීවත් වෙන වෙලාවකද අන්න අපිට මතක් වෙනවා නම් අන්න සංවරා පහතබ්බා කියලා එකක් බුදුහාඳුරෝ දේශනා කළා තියෙනවා නේද කියලා අන්න අපි හිත සංවර කරගන්න නැත්නම් මේ ඉඳුරන් සංවර කරගන්න පෙළඹෙනවා. ඒ වගේම අපි පරිහරණය දේවල් කරන දේවල් හරහා අපිට කෙලෙස් උපදින බවත් තේරෙනවා නම් අන්න අපි ඒක ඇයි මම මේ දේවල් පරිහරණය කරන්නේ? පරිහරණය කරාට පස්සේ ඒකට සිද්ධ වෙන ස්වභාවය මොකද්ද? මෙතන තියෙන ධාතු ස්වභාවයන් මොනවද කියලා කෙනෙක් තේරුම් ගන්නවා නම් අන්න දේවල් පරිහරණය කරද්දී හිතේ හටගන්නා කෙලෙස් වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා අපි එදිනෙදා ජීවිතයේ කටයුතු කරද්දී මේ සබ්බාසව සූත්‍රයේ විස්තර කරන උපක්‍රම හතම සෑහෙන්න ඒ ඒ අවස්ථානුකූලව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි ගිය මාසෙදි සාකච්ඡා කළ අදිවාසනා පහතබ්බා කියලා. ඇතැම් වෙලාවට අපිට හරි අමාරුයි අපේ පැත්තෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ දවස්වල හරිම රස්නේ. අපිට සමාහලාට ඉතින් ඔන්න පුළුවන් ගෙදර අපිට මුදල් හදල් තියෙනවා නම් ඔන්න අපිට විදුලි පංකාවක් සවි කරගන්න පුළුවන්. නමුත් ඒකෙත් යම් සීමාවක් තියෙනවා. අපේ පැත්තෙන් ඒ නිසා අපිට යන්න පුළුවන් යම් සීමාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි මේක ගැන දේශබරිතව කාලගුණයට බනින්නයි නැත්නම් ගෙදර ඉන්න අනිත් අයට බනින්නයි පටන් ගත්තොත් ඔන්න අපි නැවතත් දේශබරිත වෙනවා. අපේ නූපන් අකුසල් ඔන්න උපදිනවා. නමුත් අපිට පුළුවන් නම් මේක තමයි ස්වභාවය. මේක තමයි මේ වර්තමාන කාලගුණේ. ඉතින් මට මෙතෙන්දි කරන්න පුළුවන් සීමාව මම දැන් කරලා තියෙනවා. මින් එහාට කරන්න දෙයක් නැහැ. මෙතෙන්දි කරන්න පුළුවන් එකම දේ ඉවසන එක පමණයි. ඒ වගේම අපි යම් අවස්ථාවන් වල සීත ස්වභාවයන් තියෙනවා. යම් වෙලාවල මැස්සෝ වහනවා. යම් වෙලාවකට මදුරෝ වහනවා. යම් වෙලාවක සත්තු දෂ්ට කරනවා. ඉතින් මේ වගේ යම් යම් කටයුතු වලදී අපිට තේරෙනවා මම කරන්න පුළුවන් උපරිමේ කළා. නමුත් ඉන් එහාට කරන්න දෙයක් නැහැ. අන්න ඒ අවස්ථාවේදී මට කරන්න පුළුවන් එකම දේ ඉවසීම පමණයි. කියනනම් ඉවසීම තුලින් කොහොමද හිත තව තව ද්වේෂබරිත නොවි කොහොමද රැකගන්නේ? ඉවසීම තුලින් කොහොමද හිත පැටලෙන්න නොදී රැකගන්නේ? අන්න ඒක බුදුරජාන් වහන්සේ ඊළඟට පෙන්නනවා අදිවාසනා පහතබ්බා කියලා. මොකද අපිට සීමා සහිතයි අපිට කරන්න පුළුවන් වැඩ කොටස. අපිට සියලු දේ ජයගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි තේරුම් ගන්නවා අපේ සීමාව මොකද්ද? මට යන්න පුළුවන් සීමාව මොකද්ද? මගේ වත්කමේ හැටියට මට කරන්න පුළුවන් ප්‍රදේශය මොකද්ද කියලා හඳුනගෙන අන්න ඉන් එහා ටික ඉවස ගන්නවා. ඉවසන්නා නිවන් දකී කියලා බුරුමේ ප්‍රකාශයක් තියෙනවා කියලා ලොකු සානස නිතර මතක් කරනවා. ඒකම ඉතින් බුදුරජාන් වහන්සේ කියන කන්ති පරමං තපෝති තික්ඛා. මේ ඉවසීම තරම් උසස් වූ තපසක් නැහැ කියලා භාගතුන් වහන්සේ කියනවා. මොකද මේ ඉවසන්නේ නැත්තම් අපිට හරිම අමාරුයි මේ හිතේ ස්වභාවය හඳුනගන්නවා. මම මුලිනුත් මතක් කළා ප්‍රඥා ශික්ෂාව කියන එක කල්ගත වෙන වැඩක්. පරිස්සමයේ කළ යුතු වැඩක්. හිත ගැන අවධානයෙන් කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීම තුලින් කළ යුතු වැඩක්. මේක කලබලියට කරන්න බෑ. හරියට නිකන් අපි වැලි ගොඩක් අස් කරන්න සවලකින් වැලි ගොඩ අස් කරනවා අස් කරගෙන යනවා වගේ මේ හිතේ තියෙන කෙලෙස් ටට්ටක් ගාලා අයින් කරන්න හැකියාවක් නැහැ. හිතේ ඒ අවස්ථානුකූලව මතුවෙන කෙලෙස් තේරුම් ගනිමින් තමයි ඒ තැන්වලදී හිත හදාගන්න වෙන්නේ. ඒ නිසා අපිට මෙන්න මේ තැනදී මෙන්න මේ කෙලෙසේ පහළ වෙයි කියලා නිකන් අනුමාන කරන්න පුළුවන් වුණාට හිත මොන මොන විදිහට හැසිරෙයිද කියලා හරි අමාරුයි තේරුම් ගන්න. ඒ තරම් කලිනුත් කෝවාගේ වංචනික ස්වභාවයක් සටකපට ස්වභාවයක් අපේ හිතවල තියෙනවා. ඒ නිසා ඉවසීමෙන් යුක්තව මේ හිතට පොඩ්ඩක් වැඩ කරන්න දීලා ඒ ගැන අවධානයෙන් කාලයක් ඉඳිමින් තමයි තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මෙතන මම තාම අහුවෙනවා. මෙන්න මෙතන මට පුළුවන් දැන් කෙලෙස් ඇති කරගන්නේ නැතුව ඉන්න. මෙන්න මෙතන තාමත් මම දුර්වලයි. මෙන්න මේ જાතිය කෙලෙස් තාමත් තියෙනවා කියන අන්න අපි මේ හිත දිහා නිරීක්ෂණය කිරීම හරහාම තමයි තේරුම් ගන්න. ඒකට සෑහෙන ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අදිවාසනා පහතබ්බා කියලා බුදුරජාන් වහන්සේ ඊළඟ ක්‍රමය පෙන්ලා දෙනවා. ඊළඟට අද අපිට කතා කරන්න තියෙන්නේ තවත් පැත්තක්. බුදුරජාන් වහන්සේ කියනවා පරිවජ්ජනා පහතබ්බා. කොහොමද දුරු කිරීමෙන් මේ මතුවෙන්න තිබෙන ආශ්‍රව මතු නොකර ඉන්නේ? ඉතින් මෙතනත් තියෙන්නේ එක පැත්තකින් බලනවා නම් සාමාන්‍ය දැනීම. උදාහරණයක් වශයෙන් බුදුහාමුදුරුවෝ මෙතෙන්දී විස්තර කරනවා මොකද්ද මේ පරිවජ්ජනා පහතබ්බා කියලා කියන්නේ. දැන් විශේෂයෙන්ම අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් ඈත කතීතේ නම් අපි හිතමු බොහොම දුෂ්කර ආරණ්‍ය වාසීව බොහොම ඈත පරිසරයක ජීවත් වෙනවා. උන්වහන්සේට විවිධාකාර පහසුකම් නැහැ. අවම පහසුකම් වලින් ජීවත් වෙන්නේ. අන්න ඒ බඳු අවම පහසුකම් වල
ආරණ්‍යවාසියෝ වනගතව ජීවත් වෙන ස්වාමීන් වහන්සේ නමකට. ඉතින් උන්වහන්සේ නිරන්තරයෙන්ම යම් යම් රෝගාබාධ වලට එහෙම ලක් වෙනවා නම් කරන්න ගියේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම යම් යම් භයානක තැන් වලට ගිහිල්ලා මොකක් හරි අනතුරක් සිද්ධ වුණොත් අන්න කරන්න ඉන්න වැඩේ කරන්න වෙන්නේ නැහැ. මොකද ඒ වට ඊනට බෙහෙත් හේත් කරන්න සිද්ධ වෙනවා. අර තමන්ගේ විවේකය නැති වෙලා යනවා. ආයිත් ග්‍රාමවාසී වෙලා ගමට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා බෙහෙත් හේත් කරන්න වෙනවා. අර කරන්න තිබිච්ච වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා පැත්තෙන් බුදුහාඳුර විස්තර කරනවා. කොහොමද මේ පරිවර්ජනා පහතබ්බා කියලා කියන්නේ? එහෙනම් නපුරු සතුන් ඉන්න පැතිවලට යන්න එපා. අලි කොටි වලස්සු ඉන්න ඒ වගේ බොහොම භයානක සත්තු ගැවසෙන තැන් වලට යන්න එපා. මොකද බොහොම සාමාන්‍ය දැනීමක්. ගිහිල්ලා ඒ සතෙකුට අහු වුණොත් බේරගන්න කිසි කෙනෙක් නැහැ. මොකද Taman තනියෙන් ඉන්නේ. වනගතව අපිටම වනාන්තරේ හුදෙකලාව ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් දන්නවනම් විශේෂයෙන් මෙන්න මේ තැන අලියෙක් ඉන්නවා, මේ තැන කොටියෙක් ඉන්නවා, මේ තැන වලහෙක් ඉන්නවා, මේ තැන සිංහයෙක් ඉන්නවා කියලා දැන ඉතින් ඒ සත්තුන්ව ආශ්‍රය කරන්න ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නිසා මේ බොහොම සාමාන්‍ය දැනීමක්. එතන නපුරු සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න. නපුරු සත්තු ඇසුරු කරන්න යන්න එපා. ඒ උන් ඉන්න තැන් වර්ජනය කරන්න. උන් ගැවසෙන තැන් වර්ජනය කරන්න. පරිස්සමේ ජීවත් වෙන්න කියලා අන්න බුදුහාමුදුරුව මෙතෙන්දි පෙන්ලා දෙනවා. ඊට එහා තවත් පෙන්නනවා අපි තුමු යම් තැන්වල සර්පය ගැවසෙනවා. එහෙම නැත්නම් ඔන්න අපි ගොම්මන් වෙලාවට ඔන්න සර්පය එළියට එනවා. අන්න ඒ වෙලාවේදී පරිස්සමේ ඉන්න. ඒ වෙලාවට මේ එලියක් නැතුව ඔන්නේ මේ යන්න එපා. ආලෝකයක් නැතුව යන්න එපා. ඒ වෙලාවේ පරිසං වෙලා ඉන්න. මොකද දන්නවා මේ වෙලාවට තමයි සර්පයා එළියට එන්නේ. බොහොම විසගෝර සර්පය මේ ප්‍රදේශයේ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සර්පයෙන් දෂ්ට කළොත් මාව බේරගන්න කිසි කෙනෙක් නැහැ. අන්න පරිසං වෙනවා. තවත් අන්න කියන උල් කටු තියෙන තැන්වලට, වන ලැහැප් තියෙන තැන්වලට යද්දී පරිසං වෙලා යන්න. ඊළඟට ප්‍රපාත එහෙම තියෙනකොට අන්න පරිස්සමේ කටයුතු කරන්න. භයානක තැන් වලට යන්න එපා. ඉතින් මේ බොහොම සාමාන්‍ය දැනීමක් බුදුහාමුදුරුව අපිට මතක් කරලා දෙනවා. මොකද මේ දේවල් අපි පරිස්සම් වුණොත්, මේ දේවල් වලින් අපි පරිස්සම් වුණොත් අන්න අපි කරගෙන යන වැඩේ කරගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් මේ තැන් වලදී අපි අපරීක්ෂාකාරීව කටයුතු කරන්න ගිහිල්ලා මොකක් හරි අනතුරකට භාජනය වුණොත් අර වටිනා කාලයක් ඒවට බෙහෙත් හේත් කරන්න අන්න වියදම් වෙනවා. කාලය වශයෙන් අපතේ යනවා. එහෙමත් නැත්නම් සමහර ලාවට බොහොම මාරාන්තික වෙසන වලටපත් වෙනවා. ඊළඟට තමාලාට කරන්න හිතේ වැඩේ කරන්න විදිහක් නැහැ. මොකද අපි හිතමු අතප්පයක් නැති වෙලා ජීවිතේ හානි වෙලා බොහොම ප්‍රබල වෙසන වලටපත් වෙලා. මොකද මේ ජීවිතේ රැක ගැනීම අවශ්‍ය වෙනවා. මොකද මේ ජීවිතේ රැකගත්තොත් තමයි කාලයක් තිස්සේ මේ හිත දිහා බලාගෙන අර කාලයක් තිස්සේ ප්‍රඥා ශික්ෂාව වඩන්න අවස්ථාව ලැබෙන. නමුත් අපි මේ ජීවිතය නැත්නම් මේ කය බොහොම පරිස්සමකින් තොරව අපරීක්ෂාකාරීව පරිහරණය කරන්න ගියොත් අන්න මේ ජීවිතෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න හම්බෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට යම්කිසි වාහනයක් තියෙනවා නම් අපි බොහොම නොසැලකිල්ලෙන් නම් මේ වාහනේ පරිහරණය කරන්නේ. ගමන අභිමනක් යද්දී වලවල් වල වටගෙන යනවා. ඔහේ යනවා. කිසිම සැලකිල්ලක් නැහැ. කිසිම මේකට නඩත්තුවක් කරන්නේ නැහැ. එහෙම නැති මේ වාහනේ වැඩි කාලයක් පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් කෙනෙක් මේ වාහනේ පරිස්සමෙන් පරිහරණය කරනවා. ඒකට උවමනා කරන නඩත්තුවක් කරනවා. අන්න එයාට කාලයක් තිස්සේ මේ වාහනේ පරිහරණය කළා. කාලයක් මේකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන්. ඒ වගේමයි පින්වත්නි අපේ මේ කයත්. මේ කය අවශ්‍ය වෙලාවට නාවන්න අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙලාවට කවන්න අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙලාවට පොවන්න වෙනවා. ඉතින් මේකේ නඩත්තුව අපි දුම් මේකට ලෙඩද්දුවක් කරනවා නම් මේකට වමනා කරන බෙහෙත් හේත් ටික ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේමයි. ඒතර මේ කයත් නඩත්තු කරන්න වෙනවා. එහෙනම් මේ කය අපි රැකගත්තොත් අන්න මේ කයෙන් ආධ්‍යාත්මිකව ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ කියන මේක පරිස්සම් කරගන්න. නපුරු සත්තු ඉන්න තැන් වලට යන්න එපා. ප්‍රපාතයන් වලට යන්න එපා. සර්පය ඉන්න තැන් වලට යන්න එපා කියලා අන්න උපදෙස් දෙනවා. ඊළඟට තවත් පැත්තකින් මේ පැත්ත විස්තර කරන්න පුළුවන්. අපි හිත හදනකොට මේ හිත හදන වැඩපිළිවෙලට බාධා වෙන ස්වභාවයන් තියෙනවා. අපි හිතමු අපි ඇසුරු කරන්නේ කවුද? ඒ ඇසුරු කරන අය හරහා දැන් මේ යන ආධ්‍යාත්මික ගමනට පිටුවහලක් ලැබෙනවද? ධෛර්යයක් ලැබෙනවද? එහෙම නැත්නම් දැන් මේ පටන් ගත්ත වැඩේ දුර්වල වෙලා යනවාද? අපි ඒ අය ඇසුරු කිරීම හරහා. එනිසා අපි මේ යන ගමනේදී
අපිට සැලකිලිමත් වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම මමක් දැන් කාවද ඇසුරු කරන්න. සෝ අපි ඉස්සර ඇසුරු කරපු පිරිස ඒ හැටියටම දැන් ඇසුරු කරන්න බැරි වේවි. එනිසා අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මම මේ කරගෙන යන භාවනා කටයුත්තට දැන් මේ ගත කරන ජීවිතේට උදව් කරන අය කවුද? එහෙම නැත්නම් දැන් මේ යන ගමනට බාධා කරන අය කවුද? කාව ඇසුරු කිරීමෙන්ද මගේ හිත තවදුරටත් කුසලයට යොමු වෙන්නේ, ආධ්‍යාත්මික ගමනකට නැඹුරු වෙන්නේ, වඩන භාවනාවට උපකාරයක් වෙන්නේ, එහෙම නැත්නම් කාව ඇසුරු කිරීමෙන්ද මේක පිරිහෙන්නේ කියලා අපිම තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කලින් ඇසුරු කරපු පිරිසෙන් ඇතම් කෙනෙක් හැලෙන්න ඉඩ තියෙනවා. ඒ වගේමයි අපි මේ යන ගමන යන තවත් සත්පුරුෂ පිරිසක් එකතු වෙන්න, අපිත් සමග මිත්‍ර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ යන ගමනේදී අලුතෙන් සත්පුරුෂය අපිත් එක්ක එකතු වෙවි, යම් යම් අසත්පුරුෂයෝ අපෙන් ඈත් වෙවි. ඒකට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසාම බුදුන් වහන්සේ මෙතෙන්දී විශේෂයෙන් මතක් කරනවා පාප මිත්‍රයින් දුරු කරන්න සිද්ධ වෙනවා. ඔන්න පරිවර්ජනා පහතබ්බා යටතේ බුදුරජාන් වහන්සේ මතක් කරනවා පාප මිත්‍රයින් දුරු කරන්න. ඉතින් මේ පාප මිත්‍රයින් ගැන බොහෝම ප්‍රබලව බුදුරජාන් වහන්සේ මතක් කරනවා. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා, නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතහිදම් භික්ඛවේ පාප මිත්තතා. මහණෙනි, මේ ලෝකේ යම්කිසි දේවල් පිළිබඳව මේ සීන දේවල් ගැන මම ප්‍රත්‍යක්ෂ කරලා බලද්දි, බුදු ඇසින් බලද්දි මේ මහත් වූ අනර්ථයේ පිණිස හේතු වෙන වෙනත් එකම ධර්මයක් නැහැ මහණෙනි, මෙන්න මේ පාප මිත්‍ර ඇසුර තරම්. මොන බොහොම ප්‍රබල ප්‍රකාශයක් බුදුහාඳුරෝ කරන්නේ, මෙන්න මේ පාප මිත්‍ර ඇසුර හරහා කෙනෙකුට මහත් වූ අනර්ථයක් සිද්ධ වෙනවා. මෙන්න මේ සිද්ධ වෙන මහත් වූ අනර්ථය කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව අවිජ්ජා සූත්‍රයේදී අංගුත්තර නිකායේ දසක නිපාතේ බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවර පැහැදිලි කරලා දෙනවා. අපි පොඩ්ඩක් ඒකට අවධානය යොමු කරොත් අපිට තේරෙනවා කොහොමද මේ පාප මිත්‍ර ඇසුර කියන මේ තනි කාරණය හරහා ලොකු අනර්ථයක් සිද්ධ වෙන්නේ කොහොමද, පියවරෙන් පියවර මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අසත්පුරුෂ සංසේවනයේ නිසා එයාට අහන්න ලැබෙන්නේ අසත් ධර්මයක්. සත් ධර්මයක් නෙමෙයි අහන්න හම්බෙන්නේ. අපි තුම අපි අසත්පුරුෂයේ ඇසුරු කරනවා. එයා අපි යොමු කරන්නේ උදාහරණයක් වශයෙන් වැරදි දෙයකට. හරි දෙය නෙමෙයි අහන්න ලම්බෙන්නේ. අසත් ධර්මයකයි අහන්න හම්බෙන්නේ. කෙනෙක් අසත් ධර්මය අහනකොට එයා තුල තිබුණනම් යම් ශ්‍රද්ධාවක්, ඒ ශ්‍රද්ධාවත් නැතිලා යනවා. ඒ වෙනුවට අශ්‍රද්ධාවක් තමයි හටගන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ ගැන, දහම ගැන, සංඝයා ගැන යම්කිසි ශ්‍රද්ධාවක් තිබුණා. නමුත් අපි අසත්පුරුෂ ආශ්‍රයයකට වැටුණා. ඒ හරහා එයා අපේ ඔළුවට දාන්නේ අසත් ධර්මයක්. මේ ඇහෙන අසත් ධර්මයේ හරහා අපේ හිතේ තිබුච්ච ශ්‍රද්ධාව දැන් අන්න ටික 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 දුර්වලලා යනවා. අන්න අපේ හිතේ ශ්‍රද්ධාව වෙනුවට අශ්‍රද්ධාවක් වැඩෙනවා. සමහරවිට ශ්‍රද්ධා නොකළ යුතු තැන අපි ශ්‍රද්ධා කරන්න පටන් ගන්නවා. දැන් මේ අශ්‍රද්ධාව වැඩිම හරහා ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා අයෝනිසෝ මානසිකාරයක් ඔන්න පටන් ගන්නවා. අපි දැන් වැරදි විදියට හිතනවා. හිතේ රාගය වැඩි වෙන විදියට හිතනවා. හිතේ ද්වේෂය වැඩි වෙන විදියට හිතනවා. හිත තව තව පැටලෙන විදිහට හිතනවා. වැරදි විදියට හිතනවා. දැන් මේ කලින් අපි හිතමු අපි ටිකක් සංවරලා හිටියා. කලින් ටිකක් හිත දමණය වෙලා තිබුණා. නමුත් ඔන්න අසත්පුරුෂ ආශ්‍රයයකටපත් වුණා. එයා හරහා වැරදි උපදෙස් ටිකක් ලැබෙනවා. ඒ හරහා අපේ තිබිච්ච ශ්‍රද්ධාව දුර්වල යනවා. අශ්‍රද්ධාවක් වර්ධනය වෙනවා. ඒ හරහා අපි වැරදි විදියට හිතනවා. වැරදි විදියට හිතන්න හිතන්න බුදුරජාණන් වහන්සේ කියනවා අසති අසම්පජඤ්ඤයක් දියුණු වෙනවා. සති සම්පජඤ්ඤයෙන් නෙමෙයි අසති අසම්පජඤ්ඤයක් දියුණු වෙනවා. දැන් අපේ හිත කිසිම සංවර බවක් නැහැ. සතිමත් බවක් නැහැ. හිත දැන් ඔහේ ඉබාගත යනවා. හිතේ තිබුණනම් යම් සම්පජඤ්ඤයක් ඒකත් සුණු විසුණු වෙලා යනවා.
අසති අසම්පජඤ්ඤේ හරහා මොකද වෙන්නේ? ඉන්ද්‍රිය අසංවරයක් ඔන්න ඇති වෙනවා. මොකද පින්වත්නි, අපේ හිතේ සංවේදී බව වැඩි වෙන්න වැඩි වෙන්න, අවදිමත් බව වැඩි වෙන්න වැඩි වෙන්න, සතිමත් බව වැඩි වෙන්න වැඩි වෙන්න තමයි හිත සංවර වෙන්නේ. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත අපි කරනවා නම්, හිත සම්පූර්ණයෙන්ම සතියෙන් තොර නම්, හිත තියෙන්නේ සම්පූර්ණයෙන් අතීතය අනාගතය ඇසුරු කරගෙන පැටලිලා නම්, අනිවාර්යෙන්ම ඒ හිතේ අර සතියක් නැහැ, සංවරයක් නැහැ, සම්පජඤ්ඤයක් නැහැ. අන්න ඉන්ද්‍රයන් අසංවර වෙනවා. මොකද අපිට මතක නැහැ මේ වෙලාවේදී ඉන්ද්‍රයන් අසංවරයි කියලා. ඉන්ද්‍රයන් අසංවරයි කියලා දෙන්න සතියක් නැහැ. මොකද අපිට ඉන්න ආරක්ෂකයා මේ සතිමත් භාවය. මොකද අපේ ඉන්ද්‍රයන් අසංවරව හැසිරෙනකොට අපි ගාව කවුරුත් නැහැ. දැන් මෙන්න ඇහැ අසංවරව හැසිරෙනවාය කියලා දෙන්න, මතු කරලා පෙන්ලා දෙන්න ඒ වෙලාවේ කවුරුත් නැහැ. ඔන්න කන අසංවරව හැසිරෙනවාය කියලා පෙන්ලා දෙන්න කවුරුත් නැහැ. දිව කය අසංවරව හැසිරෙනකොට ඒවා අසංවරයි කියලා පෙන්ලා දෙන්න කවුරුත් නැහැ. ඉන්න එකම ගුණය තමයි සතිමත් බව කියන්නේ. නමුත් කෙනෙක් සතිය වඩන්නේ නැත්නම්, තිබිච්ච සතිය දුර්වල වෙනවා නම්, අන්න ඒ තමන්ට තිබිච්ච ආරක්ෂාව නැති වෙලා යනවා. ඒ හරහා මොකද වෙන්නේ? අන්න ඉඳුරන් දැන් අසංවර වෙන්න ගන්න. ඉඳුරන් අසංවර වීම හරහා ඊළඟ බුදුරජාණන් වහන්සේ කියනවා, අන්න ත්‍රිවිධ දුෂ්චරිතය වැඩෙනවා කියලා. ඔන්න කයින් දුෂ්චරිත කරනවා. අපි තුම ඔන්න සත්තු මරන්නත් පටන් ගන්නවා, ඕවර්කම් කරන එකත් පටන් ගන්නවා. කාම මිත්‍යාචාරයේ දෙදෙනවා, බොරුත් කියනවා, කැලුණුත් කියනවා, පරුෂ වචනයක් කියනවා, හිස් වචනයක් කියනවා. ඔන්න ඊළඟට හිතත් බොහොම ලෝභ බරිත වෙනවා, ද්වේෂ බරිත වෙනවා, මිත්‍යා දෘෂ්ටි වලටත් යනවා. ඔන්න පින්වත්නි, අර වෙන්න පුළුවන් හානිය ඔන්න දැන් ඔක්කොම වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතයක් ඔන්න වැඩෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතයේ වැඩෙන්න වැඩෙන්න බුදුහාමුදුරු කියන පංච නීවරණතාව වැඩෙනවා. කාමච්ඡන්දේ වැඩෙනවා, ව්‍යාපාදේ වැඩෙනවා, තීන මිද්දේ වැඩෙනවා, හිත දැන් විසිරෙනවා, පසුගිය දේවල් වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙනවා, හැම දෙයක් ගැනම සැකයි. දැන් මොකද වෙන්නේ? අන්න අවිද්‍යාව වැඩෙනවා. දැන් ඉන්නේ තනි කර පැටලිලා, සම්පූර්ණ අවිද්‍යාවෙන් හිත වැහිලා, මෝහ අන්ධකාරයේ දැන් අතරමං වෙලා ඉන්නේ. පටන් ගත්තේ කොහෙන්ද? බුධාඳුරෝ කියනවා අසත්පුරිස සංසේවණින්. මේ අවිජ්ජා සූත්‍රයේදී බුධාඳුරෝ පියවරෙන් පියවරට මේ අසත්පුරුෂ සංසේවනයේ හරහා කෙනෙක්ගේ හිතට වෙන මේ බරපතල හානිය බොහොම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ ඇසුරු කරන්නේ කවුද? ඒ ඇසුරු කරන අය අපේ ඔළුවට දාන්නේ මොනවද? ඒ ඔළුවට දාන දේවල් හරහා මගේ ශ්‍රද්ධාව වැඩෙනවද? නැත්තම් තියෙන ශ්‍රද්ධාවත් පිරිහෙනවද? දැනට මම කරගෙන යන භාවනාව වැඩෙනවද? නැත්තම් භවනා කරන්න ගියාම හිත වික්ෂිප්ත වෙනවද? මගේ තිබිච්ච ගුණධර්ම වැඩෙනවද? නැත්තම් ගුණයෙන් මම පිරිහෙනවද? මම කලින් තරම් සති සම්පජඤ්ඤය මගේ දැන් නැද්ද? නැත්තම් ඔන්න වැඩෙනවද? මං ඉස්සලට වඩා පව් කරනවද? නැත්තම් මං පව් කරන එක අඩු කරලා තියෙනවද? ඉතින් මේ විදිහට අපි ඇසුරු කරන අය හරහා අපේ හිතේ වෙන විපර්යාසය, විපරිණාමය, අපේ හිතේ වෙන වෙනස්කම අපිම හඳුන ගන්න සිද්ධ වෙනවා. මොකද අපි ඇසුරු කරන අය හරහා පුදුමාකාර විදිහට අපේ හිත තත්ත්වගත වෙනවා. අපි හිතන්නේත් ඒ අය වගේ. අපි කටයුතු කරන්නේත් අපි ඇසුරු කරන අය වගේ. අපි කටයුතු කරන්නේ ඒ අය අපිට දීපු යම්කිසි ඒ ඇසුරක් හරහා. එහෙම නැත්නම් කියනවනම් මේ හිත වැඩිලා නැත්තම් අපි අනිත්‍යව අන්ධානුකරණය කරනවා. අපි තුම අපි ඇසුරු කරන අපේ දෙමව්පියෝ යම් විදිහකට හැසිරෙන්නේ අපි ඒක ආකාරයෙන් හැසිරෙනවා. අපේ ගුරුවරු යම් විදිහකට හැසිරෙන්නේ අපි ඒ ආකාරයෙන් අපි හැසිරෙනවා. අපේ යාළු මිත්‍රය කොහොමද හැසිරෙන්නේ ඒ ආකාරයෙන් අපිත් හැසිරෙනවා. හරියට අර මේ පිටුන් කවුරුත් දන්න අර තපස්සු ගාවට ගිය වැටිච්ච ගිරාපැටියයි හොරමුලක් ගාවට වැටිච්ච ගිරාපැටියයි වෙනස් වෙච්ච ආකාරය වගේ. තපස්සු ගාවට වැටිච්ච මේ ගිරාපැටියා එක විදිහට කතා කරනවා. සොරමුල ගාවට ගිහිලා වැටිච්ච ගිරාපැටියා තව විදිහට කතා කරනවා. උන් දෙන්නමම එකම ගිරාමවගෙන්. නමුත් මේ අහිංසක සත්තු දෙන්නේ මේ ආශ්‍රය හරහා හාත්පසින්ම වෙනස්.
එකිනෙකට ප්‍රතිවිරුද්ධ විදිහට තමයි දැන් චරිත ලක්ෂණ තියෙන්නේ. අන්න ඒ වගේ පින්වත් මේ අපේ චරිත ලක්ෂණ වලට අපේ හිත වැඩ කරන ආකාරයට මේ අපි ඇසුරු කරන පරිසරය බොහොම තදින් බලපානවා. ඒ නිසා තමයි බුදුහාඳුරෝ කියන්නේ මේ ඇසුරු කරන පරිසරය අපේ මේ කෙලෙස් දුර වෙන ආකාරයට අපි සකස් කරගන්න සිද්ධ වෙනවා. අපි ඇසුරු කරන අය ඒ නිසා පරිස්සමේ ඇසුරු කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට කොහොමද අසත්පුරුෂයෙක් හඳුනගන්නේ? ඒකත් ඉතින් වැදගත් වෙනවා. ඇතැම් වෙලාවට අපි දන්නෙත් නැහැ කවුද මේ අසත්පුරුෂය කවුද මේ සත්පුරුෂය. ඉතින් අපි සරලව තවත් ඉතින් බුදු දේශනායම කරුණු කීපයක් මතු කරගත්තොත් ඔන්න බුදුහාඳුරෝ කියනවා අපි තමු යම්බිස කෙනෙක්ගෙන් ඇහුවාම තවත් කෙනෙක්ගේ එහෙම නැත්නම් අපි මෙහෙම කියමු යම්බිස කෙනෙක්ගෙන් ඇහුවාම තවත් කෙනෙක් කරපු නරකක් ගැන මේ අහපු කෙනා මොකද කරන්නේ ඒක එක හත කළා කියනවා. ආයා මෙහෙමත් කරා අරමත් කරා ආයා නම් ගන්න දෙයක් නැහැ මෙහෙමයි 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 අතිනුත් දාලා කියනවා. අපි තමු අපි තවත් කෙනෙක් කරපු හොඳ දෙයක් ගැන මෙයාගෙන් ඇහුවොත් එයා ඒක පුළුවන් තරම් උත්සාහ කරන යටපත් කළා කියන්නේ බැරිම නැතිනම් පොඩ්ඩක් කියනවා. අපි තමු දැන් මෙයාගෙන් අහනවා එයා කරපු වැරද්දක් ගැන අන්න පුළුවන් තරම් ඒක හංගන්න උත්සාහත් වෙනවා ඒක හෙලි කරන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු අපි ඇහුවා එයාගේ තියෙන හොඳක් ගැන එයාගේ තියෙන ගුණයක් ගැන ඔන්න ඒක වර්ධනය කළා එක හත කළා අන්න කියනවා. අන්න බුදුහාඳුර කෙනා තේරුම් ගන්න අසත්පුරුෂයෙක්. ඒක තවත් පැත්තක් තියෙනවා. අපි හිතමු යම්ස කෙනෙක්ගෙන් අපි අහනවා අහවලා කොහොමද අපි අත්තුමු අපි කාගේ හරි කෙනෙක් ගැන අපේ හිතේ සැකයක් මතු වුණා. මතු වුණාට පස්සේ අපි හඳුනන වෙනත් කෙනෙක්ගෙන් විමසනවා. එයා සමහර ලාට ඒ ඇත්තනම් අපි අහලා තියෙන අරයාගේ අර වගේ අගුණයක් තියෙනවා නම් වැඩි ඒක හෙලි කරන්න යන්නේ නැහැ. පුළුවන් තරම් එයාගේ තියෙන ගුණයක් මතු කරන්න උත්සාහත් වෙනවා. අගුණය හෙලි කරන්න අර මිනිස්සයව අවතක්සේරු කරන්න හෙලාතල්ලා කතා කරන්න වැඩි යන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු අපි යම් කෙනෙක්ගේ ගුණයක් ගැන කතා කරද්දි අන්න මේ තැනත්තා ඒ ගුණය හොඳට මතු කරලා පෙන්නනවා. අරයාගේ මෙන්න මේ ගුණය තියෙනවා. කියන්න ගුණය සම්බන්ධයෙන් මතු කළා පෙන්නනවා. ඒ වගේමයි දැන් අපි හිතමු මේ තැනත්තාගේම තියෙන ගුණයක් ගැන කතා කරනවා. දැන් මේ වෙනත් කෙනෙක්ගේ ගුණයක් නෙමෙයි මෙයාගේම තියෙන ගුණයක් ගැන බුදුහාමුදුරුවෝ කියනවා අන්න අපි ගිහින් අහනවා. එතකොට ඒ ගුණය මතු කළා පෙන්නන්න උනන්දු වෙන්නේ නෑලු. ඒ ගුණය නිකන් වහලා දානවා. තමන්ගේ ගුණ හෙලි කළා ඒකට මේ දැන්වීම පුවරු පළ කරන්න යන්නේ නෑලු. අපි හිතමු එයාගේ තියෙන අගුණයක් ගැන අපි ඇහුවොත් ඒක නොවලහා පෙන්නනවා. නොවලහා කියනලෝ ඔව් මගේ මෙන්න මේ දුර්වලකම තියෙනවා. මම ඒක හදාගන්න උත්සාහත් වෙනවා. තාමත් මට බැරි වුණා කියලා එයා නොවලහා තමන්ගේ තියෙන ඒ දුර්වලකම මතු කළා කියනවලු. බුදුහාඳුරගෙන අන්න සත්පුරුෂයෙක්. ඉතින් මේ විදිහට අපිට හඳුනගන්න පුළුවන් සත්පුරුෂයෙක් නම් අනුන් ගැන කතා කරන්නේ කොහොමද? තමුන් ගැන කතා කරන්නේ කොහොමද? අසත්පුරුෂයෙක් නම් අනුන් ගැන කතා කරන්නේ කොහොමද? තමුන් ගැන කතා කරන්නේ කොහොමද? ඊළඟ තවත් පැත්තකින් කියනවා අසත්පුරුෂයෙක් නම් මුවක් කලාවට ශ්‍රද්ධාවක් නැහැ. එහෙම නැත්නම් කරන පව් ගැන කිසි ලැජ්ජාවක් නැහැ. ඕන පවක් කරනවා කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ වගේමයි පව් කරන්න කිසි බයකුත් නැහැ. ඒ වගේමයි දහම ඒ තරම්ම අහලත් නැහැ. ඒ වගේමයි බණක් භාවනාවක් කරන්න හරිම කම්මැලි. එයාට යංක වූවොත් ඔන්න පන්සල් යන්න, එයාට යංක වූවොත් ඔන්න භාවනාවක් කරන්න යන්න, නානා ප්‍රකාර හේතු දීලා ඒකෙන් මග හරිනවා. මොකද එයාට කැමැත්තක් නැහැ ඒ නිවැරදි දෙයක් කරන්න. එයා තුළ ඒව සම්බන්ධයෙන් තියෙන කුසීතකමක්. ඒ වගේමයි එයා තුළ සතියක් ඇත්තේම නැහැ. හිත නිරන්තරයෙන්ම අතීතෙත් එක්ක පැටලලා තියෙනවා, අනාගතෙත් එක්ක පැටලලා තියෙනවා. කිසිම එළඹ සිටි සිහියක් නැහැ. ඒ වගේමයි ප්‍රඥාවකුත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ දුර්ගුණයන් තියෙනවා නම් යම්බසි කෙනෙක් ගාව අන්න බුදුහාඳුරු කියනවා මෙන්න මේවා තමයි මේ තැනත්තා බාලෙක්. මේ තැනත්තා තාම හිත හදාගන්න තරම් හිතපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා හැකි ඉක්මනින් අසත්පුරුෂයෙක් කියලා තේරුම් අරගෙන බාලයෙක් කියලා තේරුම් අරගෙන ඇසුරෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මේකේ තියෙන තවත් පැත්තක් තමයි ඇතැම් පුද්ගලයෝ ඉන්නවා තමන් වැරදි කරමින් ඒ වැරදි පැත්තට අනුන්වත් යොමු කරනවා. එතන තමයි භයානකම පැත්ත තියෙන්නේ. තමන් වැරද්ද කරගෙන අනිත් අයට මුකුත් කියන්න යන්නේ නැතුව තමන්ගේ දුර්වලකම තමන් ගාව තියාගන්නවා නම් ඒක වෙනම දෙයක්. නමුත් තමන් කරන වැරද්දට අනුන්වත් පොළඹවනවා නම්
එතන තමයි භයානකම තැන. අසත්පුරුෂයන්ගෙත් අසත්පුරුෂයෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි, අපි මේ දේවල් මේ බුදුරජාන් වහන්සේගේ දහම අනුව තේරුම් අරගෙන අද බොහොම පරිස්සමෙන් ආ යුතු ගමනක් තියෙනවා. මොකද විවිධාකාර මත එලි දැක්වෙනවා. ඒ නිසා අපි කරගෙන යන කටයුත්තට, අපි මේ පිළිගත් හිතේ දැනට අපේ වැඩෙන දහමට පටහැනිව එන විවිධාකාර සැකමතු කරන, අපිව ව්‍යාකූල කරන දේවල්, ඒ නිසා අපි පුළුවන් තරම් දුරින්ම දුරු කරන්න සිද්ධ වෙනවා. අපි දේවල් හිතන්න ගියාම හිත පැටලෙනවා නම්, අපේ තිබිත්‍ර ශ්‍රද්ධාවත් දුර්වලලා යනවා නම්, හිතේ සැක සංකා වැඩෙනවා නම්, භාවනාවක් කරන්න ගියාම හිත තව තව වික්ෂිප්ත වෙනවා නම්, මේ අහපු දේවල් හරහා, ඒ කියන්නේ අපි ඒ අහලා තියෙන්නේ අපි මේ කරගෙන යන වැඩේට බාධා වෙන දෙයක්. එනිසා අපිම අපිව ආරක්ෂා කරගන්න සිද්ධ වෙනවා. අපිම අපි අහන දේවල් වර්ගීකරණය කරන්න, පෙරා ගන්න සිද්ධ වෙනවා. විවිධාකාර දේවල් අද ඇහෙනවා, ජනමාධ්‍ය ඕනටත් වඩා තියෙනවා, බොහොම පහසුවෙන් දේවල් අපි තුලට ගන්න පුළුවන්. නමුත් මේ ගන්නෙ නිවැරදි දෙයක්ද? මේ ගන්නා දේ හරහා මම රකින්න සීලය තවදුරටත් ශක්තිමත් වෙනවද? මම වඩාගෙන යන සමාධිය තවදුරටත් ශක්තිමත් වෙනවද? මම දියුණු කරගෙන යන භාවනාව තවදුරටත් ශක්තිමත් වෙනවද? එහෙමත් නැත්නම් දැනටත් මම මේ කරගෙන යන වැඩේට බාධා සිද්ධ වෙනවද කියලා අපිම සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ අපිට මේ බොහොම සාමාන්‍ය දැනීමක් තමයි මේ දෙන්නේ. එතකොට මෙන්න මේ පරිවජ්ජනා පහතබ්බා කියන ක්‍රමේ හරහා බුදුරජාන් වහන්සේ එතකොට පෙන්වන්නේ, අපි සැලකිලිමත් වුණොත් අන්න පැටලෙන ගතිය අඩු කරගන්න පුළුවන්. මේ අනවශ්‍ය පාප මිත්‍ර ආශ්‍රයයට ගිහිල්ලා ආශ්‍රවයන් වැඩෙන්න තිබුණ හැකියාව අපි ඒ පාප මිත්‍රයා ආශ්‍රය කළේ නැත්තම් අන්න වැඩෙන්නේ නැහැ. හරියට නිකන් වෙදකමට කලින් හෙදකමක් කරනවා වගේ. අපිට තාම රෝගේ වැළඳුනේ නැහැ. නමුත් අපි තේරුම් ගත්තනම් මෙන්න මේ හරියේ රෝගකාරකයෝ ඉන්නවා. එහෙනම් අපි මේ පැත්තට යන්නේ නැහැ. අපි හිතමු අපි දන්නවා යම්සි කෙනෙක් ගාව බෝ වෙන ලෙඩක් තියෙනවා. ඉතින් අපි එයා ගාවට ඇසුරට ගියොත් ඔන්න අපිටත් ලෙඩේ වැළඳෙනවා. නමුත් අපි දන්නවනම් එයා ගාව බෝ වෙන ලෙඩක් තියෙනවා කියලා අපි පරිස්සම් වෙලා ඒකෙන් ආරක්ෂා වෙනවා. අන්න ඒ වගේ තමයි මෙතන මෙන්න පරිවජ්ජනා පහතබ්බා කියලා කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ප්‍රදේශ බොහොම භයානකයි. මෙන්න මේ සත්තු භයානකයි. මෙන්න මේ තැන් වලට ගියොත් මට හානි කරයි. මෙන්න මේ අය ඇසුරු කරොත් මම මේ වඩන දහමෙන් මම පිරිහෙනවා කියලා තේරුම් අරගෙන අන්න ඒ භයානක තැන්, භයානක සත්තු, අසත් පුරුෂයින් ඇසුරෙන් අයින් කළා, ඒ අයගෙන් වෙන් වෙලා අපි ආරක්ෂා විය යුතු වෙනවා. මෙන්න මේ පැත්ත තමයි බුදුරජාන් වහන්සේ පරිවජ්ජනා පහතබ්බා කියලා පෙන්වන්නේ. ඉතින් පින්වත්නි, අපි මේ කරුණු තේරුම් අරගෙන මේ ප්‍රායෝගික දහමක් බුධාඳුර පෙන්වන බව තේරුම් අරගෙන මේ පෙන්වන විවිධාකාර ක්‍රමයන් අපේ හිත තුළ තව තව වර්ධනය කරගෙන ඒ අවස්ථානුකූලව මේ පෙන්වන විවිධාකාර උපක්‍රමයන් පාවිච්චි කළා අපේ හිත රැකගෙන පුළුවන් තරම් මේ හිත කෙලෙසුන්ගෙන් දුරු කරගෙන ආශ්‍රවයන් ඡය කරගෙන ඒ භාගතුන් වහන්සේ පෙන්ලා දීපු ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න අද දින ධර්ම දේශනාවත් අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දින ධර්ම දේශනාව සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.